වර්මමාන මේි කාල කනිි පහර ආ්ඩුව මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට විසුදුම් දෙනවා වෙනුවට හොදිින් හරි නරකින් හරි බලය ඉන්න උත්සාහයක් දරමින් ඉන්නවා. විශේෂයම මෙතෙක් කලක් මේරටේ ක්‍රියාම්මක වෙච්ච එමන තම් පහුගේ කාලේ බොහොතරයක් ආණ්ඩු ක්‍රියාම්ම කරපු උපයමාර්ගයක් තමයි. ප්‍රශ්නවලට විසුඳන් දෙනවට වඩා මිනිස්සුන්ට එරහිව මර්ධනය ක්‍රියාම්මුත කිරීම. මේ නිශ්චිතම හොතේ ආණ්ඩුව එක බොහොම සාර්ථකව කර ගැෙන යනවා. හැබයි ආණ්ඩුව අකආ. අමතක කර ගත්තුූ වැදගම්ම කාරණයක් තියෙනවා. මේ නිශ්චිත මොතේ මේ සටන ආරම්භ කරලා තියෙන්නේ එක්තරා පක්ෂයක් වත් කණ්ඩායම කොප් පුද්ධලෝකීපදනෙක් වත් නෙමයි සමස්තයක් විදියට ගත්තාම මේ ප්‍රශ්නය අද මේරටේ හැම කෙනෙකුටම දැනිල තියෙනවා. කොරුදුවත් ඉන්න ලොකුම සල්ලිකාරයගදලා මේරට ඉන්න අයින්සම දුප්පත් හිඟන්න දක්වා සියලුම දෙනගේ බඩට මේක දැනිලා තියෙනවා. ඇඟට දැනිලා තියනවා. කොටිම ලංකාවේ සමාජයේ මේ වෙන කොට තාපෙට හේතුතුලයිවරයි. ඒ නිසා මිනිස්සු තැතියෙන එකමයි විකල් පේත් තමයි ප්‍රති ප්‍රහාරල්ල කිරීම නැතන් තමන්න තාපෙට හේතු කරපු එවන්ට එරුව පහරදීම. මේනිසා තමයි රබක්කන ජනතතා නැගටීම ඇතුුණ. එම නැතම් ඉන්දන පිරූම් හල තුළ ඇතුුණුගේ ප්‍රශ්නය මුළු රබුක්ඛන නගරම ගිනිගත් තත්ත්වකට නිර්මාණය වුණ. මිතුරනි මේ සටනටසාභාගිවෙච්චේක තරුණයෙක් මේ වෙනකොට ජීවිතයවම් වන්දි ගෙවලයිවරයි. මිනිීමරු කාලකන්නේ හමුදාව ඒ තරුණයගේ ජීවිතයේ බිලිගත්තා. ඒනත්තාම් මනිීමරු මරාගෙත් ගෝටගෙත් ආයුද සන්නන්ද නිල හමුදාවේ තරුණගේ ජීවිතය බිලි ගත්ත. අදදියේේදී තවත් තරුණයෙක් පැහැරගෙන ගියා මේ විජේට පැහැරගෙන ගිහෙල තියෙන්නේ රබක්ඛන පින්නවල ධම්මපාල මාවතය පදිංචුවල හිටපු. ඉන්දික ප්‍රසාත් සුභසිංහ කියන තරුණයා. ඉ ඉදික ප්‍රසාත් සුබසිංහ කියන තරුණයා පැහරගෙන ගිහිලත් තියෙන්නේ ඊය රාත්‍රයේ දායයිත්තියට පමණ. මේ නිශ්චිත මොහොට වෙනවිට මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිය කරන්න ඔහුගේ දෙමෝපියන්සා හිතවතුන් රබක්ඛන පොලිසියට ගිහින් තියෙනවා. හැබැයි රපුක්ඛන පොලිසිය පැමිනිල්ල බාරගැනිීමම ප්‍රේක්ෂ කලත්තිබෙන. විතරක් නෙයි මේ නිශ්‍යත මහොත මේ සිද්ධිය සම්බන්ධින්, කෑගල්ලෙ සසා රපුක්ඛන පොලිසින් කරනලාද විමසිම් වලදී රපුක්්ඛන පොලිසියත් කෑගල්ල පොලිසියත් බොහොම පැහැදුලව තමන් එම තරුණය අත්තඩංගුවට ගත්තේ නැති බවතමයි ප්‍රකාශ කරලාත්තියෙන්.මිත්තෝරනි පෞ්ගේ කාලය පුරාම මිනිමරු මරත්, ගෝටක් මේරකේ සුදුවෑන්වලින් මිනිස්සු පැහරගෙනෑම පුරුද්දක් විදියටකටගෙනගිය. ඕුන් ප්‍රසිද්ධමව නෑැකිවට සත්ත්‍ය ඔසි ොහුන් කළ බව පත්ස කාලේ සාක්ෂ සහිතව ඔප්පෝුණ පට මත ඇති මීට සතකිහි පේකට පෙර මේ වගේම කතෝලික පල්ලියයට සම්බන්ධ විශසෙන්ම සමාධි ක්‍රියාකාරකය අත්හරංගොට පත් වුණා ඒවෙලා පොලිසේකිව හ අත්හරඩගට ගත්තෙන්න හැයි කියලා හැබයි ටිකදසකට පස්සේ හු සියයිඩක තුළින් එියටාව මේ වගේ පැහර ගත්තු පදික් මේ නිශ්ිත මහොටවිනිට පොලිසේ පැහර ගත්තයි කියල පස්සේ කාල කේලි වුණ මේ නි්චිත මොහොතේ බලපාන බරපතම ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ තරුණය පහරගෙන ගල්ලා මොහු ඝාතනය කිරීමට තියෙන ඉඩ කඩක් වැඩි. මොකද ආණ්ඩුවට මේ නිශ්චිත මහොච අවශ්‍ය වෙලා තියෙනවා රභෞක්්ඛන සිද්ධිය සම්පූර්ණයම යට ගහන්නබමෙන්කුට එලි වෙලා තියෙනවා ආණ්ඩුවට කඩයන විශචම මිනිීමමරු මරාගේ අසූචිත් ලෙවකන එක් පාහර ඒSP. කෙනෙක් තමයි මේ වැඩට මුලපුර ෙ කීර් කීර්ති රත්න කෙන මේ පාහරයා අතිශම දූෂිත පොලිස් නිලධාරිියෙක් කියලා මේ වෙනකොට එලි වෙලා තියෙනවා. කීර්ති රත්නත් එෙක්ත රබක්කට මේ විශෂම ත්‍රීවිල්ලකට ගිනිතියන්න ගිහින් තියෙනවා නිල ඇදුුම් ඇඳ ගත්තුූ පොලිස් නිෙලධාරිී හදදෙනෙක් සහ ශිසම සිවිල් ඇඳුමෙන් සරසුනු පොලිස් නිලධාරින් හය දෙෙනින්. මොවන් තමයි මේ. පරිසරේ තුළන තා රබප්පන තුළ මේ දාමල්ික ක්‍රියා ආරම්භකිීම සිද්ධ කරලා තියෙනෙන්. මොකද උද්ේ ඉන්දල ආරම්භච්චේ සටන හවස දක්වාම වොහම සාමකාමී විදියට තමයි පැවැත්තුන. හැබයි මේ පොලිසිය ඕBීලා පිස්සු කෙලින පටන්ගත්ත. ඉන් පස්සෙ තමයි අර්දනගේ අයියා එකනෙක් වර්තමානේ පොලිස භාරවින කාලකනි මීහරකා අනදුන්න ඔවුන්ට වැඩිතියන්න හැබයි වැඩිතියන්නන අවශ්‍ය කරන වපසරේ නිර්මාණය කරගන්න උන්ට භස්්‍ය වන. අන්න ඒ සඳහත් තමයි, පොලිස් නිලධාරින් යොදවලා එතැන ත්‍රීවිල්ලකට ගිනිතිබ. ඒවගේම බෞසරක ඉස්සරා රඟන්න තරුණයක් ඉදිරිපත් කරයි. වෙනකොට හෙළිවෙලාතියෙන කාරණියය තමයි ඒක් කොළ පහට ටීෂට්ටකක්සා හමුදාවට සමාන අර කොට කලිසමක් ඇඳගෙන හිටපු තරුණයක් තමයි මේ නිච්චිත මහොතේ පොලිසිය පැහරගෙන ගිහින්තියෙන්න්නේෙ. මේ වෙන කොට හෙළිවෙලාතියෙනන කාර්ණය තමයි මේ තරුණයා එක් මේ සිද්ධිය ප්‍රධාන ශක්සිිකාරයෙක්. ොකද ඔහු කිස්සුදු පොලිස් බලපෑමකින් තොරවත් තමයි මේ බෞසරකළඟට ලංවුන්. එනිසා මොහු මේ නික්්චිත ොතේ මේ අදාලා සිද්ධ ෙහමන්නත්තමේ ගිනි තැබීමම් සසා ගුටිකළලිය සම්බන්ධ බොහෝ දේවල් දන්න කෙනෙක් හැටියට තමයි ප්‍රදේශයේ ජනතාව කල්පනා කරන්න. එනිසා මොහුන් නිල නොන ආතාරයට අත්තඩැං ගොටාරගෙන ධාතනයකරොත් සාක්ෂේ විසාාල වශයෙන් හැන්ගෙන. ොකද මේනිච්චිලම හොතේ ආණ්ඩුව සාකි හංගමෙන්න් ඉන්න. ඔබ දැක්කනම් කෑගල්ලේ විශේෂම මයිස්ත්‍රාතුමා කරපු පරීක්ෂණයේදී එලි වුුණා පොලිසිය තමන්ගේ බීවාර්තාව ටිපෙට් සුදාගෙන සංසෝධන කරන්න තැන් ඉරෙස් කරලලා තිබුණ සාමාන්‍ය ලීගල් ඩ කමන්ට එකක් මොන හේතුව කුඩවත් ටිපෙට්ස් පාවිච්චි කරන්න බැහ. ඇබැයි ඒවිදියට කිරීම සම්බන්ධය මේ වෙනට මහෙස්ත්‍රාත්වරයා පොලිසියට තදිින් අව්වාද කර ලතිබෙනවා. ඒවිතරක්න මේ ඔඕු විශේෂ මහෙස්ත්‍රත්වරයා මේ නිශ්චිද මහොත වෙනට නීති පතිවරයාට දැනුන්දීලා තියෙනවා පොලිසිය සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගන්න කියන කාරණය. එවගේ මේ නිශ්චත මොහොතේ මහස්ත්‍රාත්තුමාට පොලිසිය පැදිලි ප්‍රතිඥාවක්තියලා තියෙනවා අනිවාර්ම අදාළ නිලධාරියට එරිව තමන් ක්‍රියාකරනමයි කියන කාරණී. පිශ්ෂම රබක්්න මේ අදාළ සිද්ධිය සාක්ෂි වසන්කිරීමේ විශාල උත්සාහයක් තියෙනවා මේ වෙනකොට එලි වෙලා තිබෙනවා මේ රබපුක්ඛන ගාතනයට ලක්වුණු පුද්ගලයා මේ අරගලට කිසිසේම සම්බන්ධයක් නැති ඒදිහ බලං හිටපු පුද්ගලේ හු අතේ ගඩොල් කටයක් පත් තිබිල නෑ කියනෙ මේ වෙනකොට සාක්සිවලින් එලි වෙලා තියෙනවා එ පුදගලයා පසුපස හඹායවිල්ල තමයි ඔහුට වැඩි තියලා තියෙන්නේෙ. කොටිම මේ පිලස් පොලිස්්නියලධාරීින්, පිස්ව විදිහයට තමයි හැක්සිරල තියෙන්නේෙ. කියන විදියට අමම බලේ පාවිච්චි කරාන්න මු ඔප්පු කල තුවවා මිනිසුන්ගේ දනිස්සට වැඩිතිබවක්ොමද ඩට වැදනේ පපුුවට වැදන කියන කාරණ. මුන් කියන විදදිට දනහිසෙන් පහලට වැඩ තිබන ඒ මිනිසු ඉදගැ හිට ගන ඉඳල තියෙනෙ ඔලුුව. මේ කාල කන්න පාහරයෝ මේ වනිකොට ගාතනය කරලා තියන තරුණයා. මීට පෙර සත්හමකට භාජ්‍යන බෙලා හිට ෙක් හ . සි ගයට කිසිසේම සම්බන්ධයක් නෑ. මේක තුළ ඔප්පු එන ප්‍රධානම කාරණය තමයි පොලිසිය මේක හිතාමතාකරපු ක්‍රියාව. එවිතරක් නෙමේ මේ ගාතනය පස්සේ මේ පුද්ගලගේ නිවසට ගිහිල්ල තියෙනවා හමුදාවේ. නිල ඇඳුුවෙන් නිිචරසුන මේ පොලිස් නෙලධාරින් ගෙදරට ගල්ලා බොහොම පැහැදිලුව මේ ගෙදර මිනිසුන්ට පොරොන් වෙලා තියෙනවා ඔවුන්ට ගේ හදලා දෙනවා විතරක්න මේ බොහෝ දේවල් දෙනවයි කියන කාරණින්. මේ පවුල මනිස්සු මේ සිද්ිය සම්බන්ධීින් සාක්ෂ දෙනවා. එ වගේම තරුණ ය සම්බධෙන්යි වැඩිවැදීම සිද තැන හිටපු බොහෝ දෙනෙක් සාහකි දෙනවා මේක පොලිසේ හිතාමතා කරපු සිද්ධක්. එවගේම මේ තරුණයක් කිසිදේකට සම්බන්ධ නෑ මෙතර කලබර්කාර විදියට හැසුරුණ කිසිමි කෙනෙක් හිටියෙන් නෑ කියන කාරණි. එනිසා මේ නි්චත ොහොතේ නඩු තාම්දුරන්ගේ බඩු තාමුදුරන්ගේ කියන දේ තමයි සිද්ධවෙමින් තියෙන්නේ. මේ වෙනකොටත් පොලිස් දෙපාර්ථමීන්තුව අදාල සිද්ධයි යට ගහමින් ඉන්න. මුන් දන්නව ලංකාව මිනිසුන්ට බොහොම කෙටිකාලයමියව මතක තියෙන්නේ. අන්නේක තමයි දැම් ූම් පරෝජයන්ට ගන්න හදන්නේ. මේ වෙනකොට මරත් ගෝටත් බොහොමහොඳ තොත්ව බාල වගේ ටියූට් පණිවිඩ ගහලා. මහරි හොඳ මේ තමන්ොදනොඇත්තු සිදධ වෙචදැට මයි කියන්නේ. කොටම මර කියනවා තමන් ආරක්ෂ මන්ඩල් රවීමට වත්ගේනෑ ඒක තමන් අතිං වෙච්චවර දක් කියලා. හැබැ මේ කාලක්න්නේි පාහරයෝ මේ කරපු හැම දේකටම දවසක උත්තරබඳන්නට සිද්ධ වෙනවා. හොඳින් හරි නරගින් හරි කොහම හරි බලයෙන් ඉන්නවයි කියන කාරණය මීට වසර එකහාමාරකට පෙර කමල් ගූරත්න ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා තිබන කමල් ගුණුරත්න කෙනේ ආරක්ෂ මාත්ත්‍යන්ශන ලේකම්බරයා තමන් ආරක්ෂකකක් අයි කියපු. කතාව හඬපටයක් අප සතුව තියෙන.මිට්ටෝර්ණි ඔබ දකින්නට ඇති ඊපෙරේද දවසක. විසේෂම සාවින්ද සිල්ුව කියන ියුනුෆෝර්ම් ඇඳගත්තු මිනිීමරුම් මරවා ප්‍රසිද්ධිය කියලත් තිබුණ පාන දුරේ ඇතිවෙච්ච ැටුම තමන් අනු මතකරනවා ඒව තමයි සිද්ධ වෙන්න ඕන කියන කාරණි. නිකාන්නේ තම මිට ෝ රණ මේ නිශ්චිද මහොත වෙනකට රබපුක්ඛන විශාලවසිෙන් හමුදාාවරන්ද වලත්තිබෙනවා. මේ වකට රුක්කන මිනිස්සු කියේන ෙදියටට සිවිල් ඇදුවෙන් සැරසු, පොලි සිනලධාරනිසාහ හමුදා නිලදාරයෙන් විශාල ප්‍රමාණයක් ඉන්න. මවුන්ගේෙන් බෞතරයක් දෙනා රාජ පක්ෂ පවුල කියන ඕනෑම කුන්නු කුප්ප කුපාඩි පාදඩ වැඩක් කරන්න සූදානම්. මෙවුන් ලෑස්ති වෙන්නේ කෝමහරි මේ සමාජ නැගටීම මර්ධනය තුළින් අවසකරන්න. හැබැයි ලෝකේ බොහෝ රටවල්වල විශේෂයේ මිනිස්සු ආදර්ශමයක්මක දක්ව තියෙනවා නැතන් උදාාරන සහිතෝ දක්වල තියෙනවා මෙවැනි දරන්නු නායකන්ට අවසානදි සිද්ධ වෙන්නේ බල්ලො පූසුවගේ මැරැන්න කියන කාරණි. ब माथथी मेरेටे थරුණ यो නस्दा कुत्र ගාथने करපු एकක් नाया केෙ पहහොම वසාने मेරටे पूस पැटी एकක්वाගේ බල්लेක්वाගේ एक අවसाने दिी मेැरी लවटुने කියන कारने ඒනිසා රාජපක්සල මේ නිශ්චිත මහොතේ තමංගේීර නම ගැන තෙවතාව හිුතු වෙනවා. මේ නිච්චත ොහොන්්‍රවනිටත් රාජ පක්ෂ විශෂමය පවුලෙන් මහයකා මේ වෙනකොටත් හුස්මාධමීගින්න. එමනැත්ත මරවා සමඟ අරගල කරමින් ඉන්න. මේම තක්ව ඇතුල තමයිමුං ොවරෙන මිනිස් විදියට ජීවත්වවෙන්නට උත්සාහ කරන්න. මිත්වරණනි මේ ඔබෙත්මගේ ප්‍රශ්නයක්. එනිසා එක කොටු කරලා ගහන්න අපි ඉඩි දෙනවද නද්ද කියනක අප හිටියයුතු කාරණයක්. අද මේ රත් තරුණයා රපුක්්ඛනැදි පැහරගෙන ගිය. හෙට ඔබ පහැරගෙනයන්නට පුළුවන් මාව පැහරගෙනයන්නට පුළුවන්. එමන්න ඔොබේ දරුව පැහරගෙනයන්නට පුළුවවා. එනිසාඒ රබක්ඛන කොල්ලට කරපුදේ සම්බන්ධින් ආණ්ඩුවට බල කල යුතුවෙනවා වහම පරීක්ෂණයක් කරලා මේ තරුණය එලියට දාපන් කියන කාරණී. මිට්තුුරනි හමුදාව විශාල ප්‍රමාණයක් පින්නවලසා රබක්නාවට ඉදිද්දී. නාදුන්න පිරිසකට කිසිසේම මෙවැනි. පහරගෙන යමක් සිදධවෙ වන්නට බෑ අනිත්කාරණය තමයි මේ අදාල තරුණය බොහොම පැහැදුල මේ සිද්ධිය සම්බන්ධයෙන් දන්න කෙනෙක්. නිසා මිට්ටෝරණනි නීතිෙන් නාාමෙන්න් මේ කාලකන්නේ ආ්ඩුව තාපයට හේත්තු කලලා බෙල්ලෙෙන් අල්ලලා හොල්ලලා ඇත් හන්න දැන් අපට අයිතතියක් තියනවා ොද විදායක වවස්ථායි අධිරන බලයතයනය අපිට එනිසා කියන දේ කරන කරන ද කියන. ජනතාවගේ ලේදලේ දහඩිය කඳුරු හඳුරන සබ දේශාලන කණ්ඩයමක් සම පිේරු . බපට ීපත් කරමින්, মা ඔබෙන් සගන්, ඔබ සමැttö gyyer